සවිස්තරාත්මක විස්තරයක් මේ වීඩියෝව තුලින් ගෙනෙවට සූදානම්. මීන ලග්න හිමි ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ වසරේදී මීන ලග්න හිමි ඔබට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. 2023 වර්ෂයේදී වගේම 2024 වර්ෂය පුරාම මීන ලග්න හිමි ඔබට අදාළ පලාපල ගෙනෙමට අප සූදානම්. අපි දැන් මෙතන සිට බලමු 2020 මීන ලග්නය. මීන ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපති ගුරු දෙවැන්නේද, සතු හයවැන්නේද, කේතු හත්වැන්නේද, බුධ සිකුරු නවවැන්නේද, රවි කුජ දහවැන්නේද, ශනි තලස් වැන්නේද ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මේෂ ඵල කෙන දෙන වර්ෂයක් වෙනවා. සාමාන්‍ය තරහාදිත ඇති කරන නමුත් වරින් වර මිල මුදල් අතින් තරමක් දුරට යහපත් තත්වයක් ඇති කරනවා. ගුරු මහදශා අන්තර්දශා ගත කරන අයට විශේෂයෙන් වර්ෂයේ මැද භාගයේ දක්වා මහා පරිමාණ ධන ලාභ ලැබෙනවා. බොහෝ විට ඒවා කාලයකදී කරන ලද වැඩවල ආයෝජනවල ප්‍රතිඵල වේ හැකි. මුදල් ලැබෙන නමුත් ඒවා තැන්පත් කිරීමට අපහසු වෙනවා. වෙන හෙළඳ රැගේ රක්ෂා කටයුතුවලින් දියුණු වීමට ලැබෙනවා. උත්සාහ කළහොත් උසස් වීමද ළඟා කරගත හැකි. තමා රාජකාරී කරන කාර්යාලය හෝ පෞද්ගලික කාර්යාලය කටයුතු මේ කාලය තුළ ඉවසිලිමත්ව කලහොත් දියුණුවක් ලබා ගත හැකි වෙනවා. ගෘහ ජීවිතය පිළිබඳ බැලීමේදී ගොවිතැන් කටයුතු කරන අයට එයින් පාඩු හා අලාභ හානි සිදුවනවා. රජයෙන් තමාට තර්ජන ආදී ඇතිවීමට අවස්ථාව සැලසෙයි. එසේම නින්දා අපහාස නිසා නිතරම ලැජ්ජාවට පත්වීමට සිදුවනවා. ඊර්ෂ්‍යාකාරයෙන් ඇතිවනවා. නිතර නිතර ගමන් බිමන් යාමට හිත දෙයි. අයිත චෝදනා අපවාද අසන්නට ලැබේ. තමාගේ ගෞරවයට හා තත්වයට බාධා ඇතිවනවා. උනන්දුවක් නැති වී යයි. සමහර අවස්ථාවලදී අන් අයට නරක කිරීමට පවා සිතේ. සිත වේදනා විඳීමට සිදුවේ. සමහර විට පවුලේ වැඩිහිටියෙකුට සිදු වූ විපතක් නිසා තමාගේ සිතට දුකක් ඇති විය හැක. ගොඩනැගිලි ඉදිකිරීම් ඉඩකඩම් මිලදී ගැනීම් මාධ්‍යයට මේ කාලය යහපත් වෙනවා. මේ කාලය තුළ බොහෝ සේ ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. අමුදරුවන් සමග ආරවුල් නැතිවිය හැකි බැවින් ඉවසීමෙන් ක්‍රියා කරන්න. සිතට සැනසීමක් ඇති නොවන අතර බයෙන් යුතුව කාලය ගත කිරීමට සිදුවනවා. සතුරු කරදර ඇතිවිය හැකිය. විවේකය අඩු කරයි. කලක සිට තිබූ ආදර බන්ධන කැඩී බිඳී ගොස් අමුතු ආදර බන්ධන ඇතිවේ. හිතවතුන් සමග රහස් ගමන් බිමන් යාමට අවස්ථාව සැලසෙනවා. ගුරු මහදශා අතරදශා ගත කරන අයට වන්දනා ගමන් බිමන් හා ශුද්ධ භූමිවලට යාමට ඉඩ ලැබෙනවා. පවුලේ කෙනෙකුට දරුවපතක් සිදුවනවා. සුදුසු වයස්වල නම් විවාහ කම්සැප ලාභ ලැබෙනවා. විවාහ වූ අයට නම් තම පිරියට හෝ ස්වාමියාට ලාභ ලැබෙන සැප ලැබෙන කාලයකි. ගුණවත් සාධාරණ අදහස් ඇති කරයි. දේව භක්තිය වැඩි වෙනවා. පොත්පත් පිළිබඳ ලියකියවිලි වැඩවල යෙදෙන අයට නම් මේ කාලයේ දියුණුවක් ඇතිවන කාලයකි. අලුතේ නිෂ්පාදනය කිරීමට පවා ඉඩ ලැබෙනවා. ගුරු මහදශා අන්තර්දශා ගත කරන අයට වර්ෂයේ මැද භාගයේ දක්වා අධ්‍යාපන කටයුතු වලට ඉතා යහපත් කාලයක් වෙනවා. අන් අයට බාධා ඇති කරයි. විභාගවලින් පරාජය වීමට පවා ඉඩ ඇති බැවින් කල්පනාකාරීව වැඩ කර යුතුය. යටිබඩේ හෝ ඇස්වල ආබාධ සෑදෙනවා. ශරීර ආබාධ ගැන විශේෂයෙන් පරිස්සම් විය යුතු කාලයකි. කෑම නොදිරවීමේ ආබාධ ඇති වෙයි. චර්ම රෝග සෑදෙනවා. උගුරේ
අබාධයක් ඇති වීමට ඉඩ කඩ තිබෙනවා. ඔබගේ ශුභ දින අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා. ශුභ වන්න රත පැහැය සහ කහ පැහැය. ජය අංක අංක 3 සහ අංක 9. ශුභ මැණික් පුෂ්ප රාග සහ වෛරෝඩි.